කෑවේ නෑ ඩොලස් කෑවේ මහින්ද රාජපක්ෂ ගෝඨාභයලා අපි කාපු වෙත්තක් නෑ ඇයි අපි දුක් විඳින්නේ උන්ට හේන ගහන්න ඕනේ රාජපක්ෂ පරම්පරාවට හේන ගහන්න ඕනේ උන්ට හේන ගහන්න ඕනේ අපි මේ දුක් විඳින්නේ මගේ කකුල අඩිය තියන්න බෑ දාම් තෙල් ටිකක් නෑ මගේ ගෙදර ලයිට් නෑ රාජසේන එකන් දන්නවා මගේ ගෙදර ලයිට් ඉල්ලනකොට ගාමසේක දෙන්න බෑ කිව්වා නීති කතා කරනවා රාජසේන එකන්ට දැන් කතා කරන්න පුළුවන් එහෙම ලාම් තෙල් ටික ගන්න දෙන්න නැත්නම් මේක රටක්ද ඉංගන රටක් මේක වැඩි දෙයක් නෑ රාජපක්ෂලා කාපුවාට අපි වන්දි ගෙවන්න බෑ මොන කර්මයක්ද මේක වෙලා තියෙන්නේ කාපු කට්ටිය කොහෙවත් අපි දුක් විඳින්නේ බඩගෙ ඉන්නේ ඔයා ඉන්න දුරන් වෙන මිනිස්සු රින්ගන ඔයා ඉන්න මෙතන මිනිස්සු රැස්සනකොට වෙනම ඇවිල්ලා රින්ග ගන්න
අපි ආයතනයේ මේ ලාම් තෙල් වලින් තමයි අවුරුදු 14 මම ආයතනයේ සේවය කරනවා හරිද මේකෙන් ලාම් තෙල් වලින් තමයි අවන් එක කරලා විජල් එක තේකොළ රටවල් වලට යවලා මිලියන දේවල් ලංකාවට සප්ලයි කරනවා එතකොට දැන් මේ ඉන්ධන ප්‍රශ්නේ හින්දා මාසයකට පස්සේ තෙල් පොල් මාර පස්සේ දැන් උදේ ලීටර 3කට කරලා අපේ ආයතනයේ ක්‍රියා කරනවා දැන් ජන ජීවිතේ සම්පූර්ණ අඩා වෙලා තියෙන අපේ ගොවිපු ගොවිපහතු 350 400 ජීවත් වෙනවා එතකොට ඒක ජීවත් වෙන්න විදිහක් නැහැ ලාම් තෙල් ලීටර 3කින් හැරෙන්නවත් බෑ ලීටර 300 400ක් දවසට ඕනේ එතකොට රජය ලිඛිත ඉල්ලීමක් කරා අපිට මේ දේවල් කරන්න රජය ලාම් තෙල් ලබා දෙන්න කියලා ලීටර් 6ක් 7ක් දෙන්න කියලා රජයෙන් පැහැදිලි කරා පුළුවන් නම් එකම දේ ඉල්ලන්නේ ලාම් තෙල් අපේ ආයතනයේ මොකක් හරි කරලා මාජිය බල ආයතනයේ කියලා නරගන අවුල් නැතුව ස්පයිසබල් ප්ලස් කියන අපේ ආයතනයේ ලාම් තෙල් ලබා දෙන්න කියලා පුළුවන් නම් ඔබතුමාලාගේ රජයෙන් අර ගන්න කෙනෙකුගේ පුළුවන් නම් ඒ ලාම් තෙල් ලබා දෙන්න කියලා ඔබතුමාගේ ඔබතුමාට මම කියන පුළුවන් නම් ඒ ලාම් තෙල් ටික අපිට අවශ්‍ය ලාම් තෙල් ටික ලබා දෙන්න මොකද අපි ඒ කල්පයකට යන්න ගියක් නැහැ දැන් ළමයි ස්ත්‍රියකට රැකේ අවස්ථාව අවින් වෙලා තියෙනවා මේ ලාම් තෙල් ප්‍රශ්නේ ඉඳන් පුළුවන් නම් එක දේලා තියන් තියන්නේ රජයෙන් පයින් ලාම් තෙල් ටික අපිට අවශ්‍ය ලබා දෙන්න මේ ලියුම් වලට අපි සප්ලයි කරන අපේ උඩට බිමට හතර පැත්තටම වෙන වෙන දෙයියන් වෙන වෙන අපි ගෝඨා ගෙනාව අපිට හොඳ රටක් කරන්න හොඳ සමාජයක් ඇති කරගන්න. අද අපිට මෙහෙණ ගහලා තියෙනවා ඊට වඩා කියන්න දෙයක් නැහැ මහත්තයෝ. මේ දවස් කීයක් වෙනද මේ පොලිමේ ඉන්නේ මේ? මේ පොලිම 3 දවසක් අපි. අදත් ඉතින් 800කලු දෙන්නේ අපිට මොනවා කරන්නද ගොවිතැනක්වත් කරගන්න ඒ වතුර වතුර ටිකක්වත් ගහගන්න ඒක නැහැනේ. ගෙදර ලාම්පු නැහැ. ළමයින්ට ඉස්කෝල වල වැඩ කරගන්න නැහැ මොකුත් නැහැ ඒ තෙල් ටික ලාම්පු වලටම හරි. ඕ වෙනස අපි හොඳ වෙනසක් කරගත්ත උත්සාහ කරලා. මහත්තෝ මේකයි අපි ආවේ මහත්තෝ රටක් රාජ්‍යයක් මේ පෙරලන්න නෙවෙයි තෙල් ටිකක් ගන්න ආවේ. මහත්තයා ඒකටත් අපිට නොඑක් නොඑක් ප්‍රශ්නයි මහත්තයා. අපි මේ උයාගෙන කන්න මං ඇත්ත වශයෙන් ආවේ අපි ගෙදර උයා ගන්න විදියක් නැහැ ගෑස් ටික නැහැ ඉතින් මේ උයා ගන්නයි ගාම් මේ ගාම් කෙත් කුප්පිය පත්තු කර ගන්න ආවේ මේ වෙන එකකට නෙවෙයි දැන් මේ මේ පෙට්‍රල් සෙට් එකට තෙල් ආවේ සති 3 ගෙල පස්සේ මේ තෙල් ආවේ ඒ ඇවිල්ලත් අපිට දෙන්න බලන්න බොහොම සොච්චමත් දෙන්නේ මෙතන ඉන්නවා මහත්තයා පිළිගන්න 1000කට 1500කට වැඩිය මේ මිනිස්සු දවස් 3ක් පොලිමේ හිටියහත් ඉන්නවා අපි කෑවේ නෑ ඩොලස් කෑවේ මහින්ද රාජපක්ෂ ගෝඨාභයලා අපි කාපු රෙත්තක් නෑ ඇයි අපි දුක් විඳින්නේ උන්ට හේන ගන්න ඕනේ රාජපක්ෂ පරම්පරාවට හේන ගන්න ඕනේ උන්ට හේන ගන්න ඕනේ අපි මේ දුක් විඳින්නේ මගේ කකුල අඩිය තියන්න බෑ ලාම් තෙල් ටිකක් නෑ මගේ ගෙදර ලයිට් නෑ පාදේශීය ලේකම් දන්නවා මගේ ගෙදර ලයිට් ඉල්ලනකොට ගාමසෙක දෙන්න බෑ කිව්වා නීති කතා කරනවා පාදේශීය ලේකම්ට දැන් කතා කරන්න පුළුවන් එහෙම ලාම් තෙල් ටික ගන්න දෙන්න නැත්තම් මේක රටක්ද ඉංගන රටක් මේක වැඩි දෙයක් නෑ රාජපත්තලා කාපුවාට අපි වන්දි ගෙවන්න බෑ මොන කර්මයක්ද මේක වෙලා තියෙන්නේ කාපු කට්ටිය කොහෙවත් අපි දුක් විඳින්නේ බඩගෙ ඉන්නේ මිනිස්සුත් එක්ක අල්ලපු වැටේ මිනිහත් එක්ක අපි ගහ ගන්නවා ඇයි පොලිමේට ඇවිල්ලා එන්න දෙන්න අපි එපා කියන මොන කර්මයක් වෙලා අරගෙන ගිහලා තමයි මම ගුණන්නේ. කොයිタン කරාම මම දෙල් ගන්න නැහැ.
මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න ආයෙත් දවසක හමු වෙනවා මෙවැනි වීඩියෝකින් මම ඉන්දිකර්ණ කුමාරයා